අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල රාජය මහ රෑ ඉන්ධන මිල වැඩි කරයි ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළට ආනන්ද පාලිතගෙන් චෝදනා හිටි හැටියේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාවගෙන් රජයට බරපතල චෝදනා වැඩි වුණු ඉන්ධන මිලට සාපේක්ෂව 3 wheel ගාස්තුත් වැඩි වෙයි අවම ගාස්තු 80 දක්වා ඉහළට අවම බස් ගාස්තු රුපියල් 25ක් කරන්න බස් සංගම් ඉල්ලයි ජනවාරි මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට විදේශ සංචිත කඩාවැටීමට එකම විසඳුමක් විදිහට ඉන්ධන මිල වැඩි කළා ඩලස් කැබිනට්ටුවේදී කියයි මිල පාලනය ඉවතට පාම් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පාවෙයි ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් ජනපති පත්කල කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල අද කියයි රජයේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක රෝගී ජනතාව අන්ත අසරණ වෙයි වර්ජන නවත්තන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරයි GMO කියයි මේ වගේ අවස්ථාවක වර්ජනය කිරීම ගැන කනගාටුයි රාජ්‍ය ඇමති චන්න පවසයි ආයු බොහෝ වේවා මහරජාණනි කියනට වඩා ආයු බොහෝ වේවා මහජනතාවනි කියලයි කියන්න ඕන සජිත් කියයි පොහොර නැවට මුදල් ගෙවන්නේ ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට දුන්නොත් විතරයි ඇමති රමේෂ් පවසයි ජනපති ප්‍රධානත්වයෙන් බේරේ වැවේ ප්‍රතිසංස්කරණයට පාවෙන තෙත් බිම් දහසක් ජනප්‍රිය ගායිකා යොහානීට බත්තර මුල්ලෙන් පර්චස් 9.6 ඉඩමක් කැබිනට් මණ්ඩලය තීරණය කරයි අවුරුද්දෙන් පස්සේ කොවිඩ් රෝගීන් වැඩි වෙයි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න පවසයි ප්‍රතිමෙන් දේශීය පුවත් ඊයේ නිදාගන්නදී තිබුණු ඉන්ධන මිල නෙවේ අද උදේ ඇහැරලා බලද්දී තියෙන්නේ ජනතාව චෝදනා කරන්නේ මේ විදිහට ජනතාව අසරණ කරන්න පාලකින්ට හිතක් පපුවක් නැද්ද කියලයි ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක ත්‍රිරෝද රථ ගාස්තු අදම වැඩි කළා බස් ගාස්තු වැඩි වීමක්ද බස් සමාගම් ඉල්ලනවා ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමේ අවධානමක්ද දැන් මතුවෙලා අවසානයේදී මේ හැම දෙයක්ම විඳින්න වෙන්නේ රටේ අහිංසක මහා ජනතාවටයි අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 177ක් ලෙසයි. එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්ද රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 207ක් වනවා. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 10කින් ඉහළ යන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 121ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක්ද රුපියල් 15කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 159ක් ලෙසයි. මේ අතර භූමි තෙල් මිලත් ඉහළ දැමීමට රජය කටයුතු කර ඇති අතර භූමි තෙල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. භූමි තෙල් ලීටරයක යනුව නව මිල දැක්වෙන්නේ රුපියල් 87ක් ලෙසයි. මේ අතර ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුවම පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 170ක් ලෙසයි. තවද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඔවුන් රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 210ක් වනවා. ඔටෝ ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ දැමීමටයි IOC සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 121ක් ලෙසයි. සුපර් ඩීසල් ලීටරයක්ද රුපියල් 159ක් ලෙස IOC සමාගම ඉහළ දමා තිබෙනවා. මේ අනුව ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර රජය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 23කින් පමණයි. ඊයේ රාත්‍රියේ නත්තල් බොනස් හම්බුණා. තුන් වේලාවක් කන්න බැරි අවස්ථාවක තමයි හැමතුමනි මේ ඉන්ධන මිල මේ තරම් ඉහළට යන්නේ. ඊටම අවාසනාවන්ත විදියට සංචිත පහළ බැසලා බැසී ඇති බව රහසක් නෙමෙයි. එක බිලියන එකහමාරකට ඇමරිකන් ඩොලර් බිලියන එකහමාරකට ආසන්න තැනකට තමයි මේ මොහොතේ පත් වෙලා තියෙන්නේ. ඉන්ධන ආනයන වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 350ක් 400ක් අතරක මුදලක් හැම මාසිකම වැය කිරීමට සිදු වෙලා තියෙනවා. මහ බැංකු අධිපතිතුමා පවසන විදියට මේ සංචිත
මාසිකව වේගයෙන් ෂෙයර් වෙන්නට ඒක ඉතරක් ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙය ඉන්ධන භාවිතය කළමනාකරණය කරගත යුතුයි කියලා කියන ස්ථාවරේ මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම කණ්ඩල නීතිගත සංස්ථාවත් මහ බැංකුවත් ඒ සියලුම ආයතන ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය ආණ්ඩුවේ ඊයේ මැදම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කර. හැබැයි මේක ඛනිජ තෙල් ඇමති දන්නේ නැහැ කියන්න බෑ. මේක ගසා කෑම. ඊළඟ දේ භූමි තෙල් 75%කින් වක්වත් වැඩි කරන්න ඕනේ. ඕනම අධිකරණයකට එන්න ඕනම දඬුවමක් දෙන්න මේ කියන එක බොරුද කියලා. සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් අධික ලාභයක් ලබන. මේ සම්පූර්ණ සූත්‍රය අපි ගාවත් තියෙනවා. 159 ට කරනවා සුපර් ඩීසල් එක. සුපර් පෙට්‍රල් එක 207 ට කරනවා. රුපියල් 100ක් වෙන්නේ නැහැ ලංකා වරායට එනකොට. ඇමතිවර ඊයේ කැබිනට් මණ්ඩලයේ කියන්න ඕනේ වැඩි කරන්න එපා ඩොලර් 15කින් ඉන්ධන මිල අඩු වෙලා අපි මාස 15ක් ලෝකයේ ඉන්ධන මිල අඩුෙද්දිත් අඩු කරුවේ නැහැ මම වැඩි කරන්න කියලා ගිහලා අදත් මගේ අම්මා ඇදලා බහිනවා මගේ දරුවන්ට බහිනවා මටත් සාප කරනවා මේ අපරාධය කරන්න එපා කියලා කිව්වේ නැහැ මේ අතර දීර්ඝ ණය කාලයක් සඳහා ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිලහා නයිජීරියානු මහ කොමසාරිස් අහමඩ් සුලේ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා ඒ බලශක්ති අමාත්‍යංශයේදී එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තොගගබඩා පර්යන්තේ සභාපති සහ සහකාර කළමනාකාර අධ්‍යක්ෂක උවයිස් මොහමඩ් මහතා ඉල්ලා අස්වී තිබෙනවා මේ අතර ත්‍රිරෝද රථ සංගම්ද ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කරන මූලික ගාස්තුව රුපියල් 80ක් ලෙස ඉහළ දමා තිබෙනවා අපි තීරණය කරලා තියෙනවා සීලුම වෘත්තීය සංගම් නියෝජනය වන පරිදි පළවෙනි කිලෝමීටරය මෙතුවක් රඳා පැවතුනේ රුපියල් 50කට මේ වෙනකොට අපි එය රුපියල් 80 දක්වා ඉහළ නංවනවා මේ දක්වාම දෙවෙනි කිලෝමීටරයේ සිට රුපියල් 45ක මුදලක් අය කරත් අද දින සිට එය සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන තත්ත්වයකට අපි පත් කර සිටිනවා එමෙන්ම පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් සහනාධාරයක් හෝ ලැබෙන්නේ නැත්නම් ඉදිරියේදී බස් ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් පවසනවා. අපි රජයට යෝජනා කරනවා පොදු ප්‍රවාහනය සඳහා පමණක්වත් ඩීසල් සහනාධාරයක් වහාම ලබා දෙන්න කියලා. එහෙම රජය ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නේ නැත්නම් අනිකුත් විකල්පය මොකද්ද? බස් ගාස්තු සංශෝධනයකට යෑම පමණයි. අවම ගාස්තුව රුපියල් 14ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 25 දක්වා වැඩි විය යුතුයි. ඊට අමතරව අනෙකුත් සියලුම ගාස්තු ප්‍රතිශතයන් 25%කින් වැඩි වෙ කරන්න ඕනේ. එහෙම නොකලහොත් බස් කර්මාන්තය පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. ජනාපතිතුමාගේ මැදිහත් වීමක් අපි අද දිනේ බලාපොරොත්තු වෙනවා. අපි කඩින්මින් බලාපොරොත්තු සාකච්ඡාවක් අපිට ලබා දෙවි කියලා. එමේනි තත්ත්වයක් આવොත් අපිට යම් පාලනයකට යන්න හැකියාව තියෙනවා. එවැනි තත්ත්වයක් අපිට ලබා ගන්න හැකියාවක් උනේ නැත්නම් අපිට යෝජනා කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපය තුල, ඒ කියන්නේ හෙට දිනේ අපිට බලාපොරොත්තු වෙනා විකල්පයක් විදිහට අපිට අන්තිම විකල්පයක් විදිහට අපිට යෝජනා කරන්න වෙනවා බස් ගාස්තුවට යන්න. එමෙන්ම මෙම නිවාඩු සමයෙන් පසු එළඹෙන ජනවාරි මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුද ඉහළ දමන බව පාසල් වෑන් රථ සංගම් පවසනවා. අපි මේ නිවාඩුවෙන් පස්සේ ජනවාරි පාසල් පටන් ගන්නකොට පාසල් ලම් ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න වෙනවා අකමැත්තෙන් වුණත්. නමුත් ඉතින් අපිට හරි කනගාටුයි මේ වෙලාවේ රජය මේ කරපු දේ ගැන. ජනවාරි 3 වෙනිදා පාසල් පටන් ගන්නකොට ජනවාරි ඉඳලා පාසල් ප්‍රවාහන ගාස්තු අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි පාසල් පටන් ගන්න ඉස්සෙල්ලා අපි දැනුවත් කරනවා 100ට කීයක ප්‍රතිශතයකින්ද අපි වැඩි කරන්න කියලා. මෙතර ඉන්ධන මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදනවල මිල මින් ඉදිරියට පාලනය කිරීමට කටයුතු කරන්නේ නැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බේකරි නිෂ්පාදන පාඩු නොවන මිලකට විකුණන්නේයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ඉල්ලා සිටිනවා. අපේ බේකරි නිෂ්පාදන මිල නැතිවීමත් ගැන මිල වශයෙන් ප්‍රකාශ කළා නෑ. අපි කිව්වේ මේ ආස්ථාවරයේ බේකරි කර්මාන්තය දෙකෙන් පාකොට වැහිලා කරගෙන යන්න බෑ. පිටිමිල ගිහිල්ලා බඩු ගෙලේලා බලරේන මෙයාට මේ ඉන්දරක් නිකුත්ියා. අපි දැන් තීරණය කරා සංගමේ අපේ ඉඳලා සංගමේ මිල වැඩි වීම පිළිබඳව කිසිම තීරණයක් ගන්න නැහැ නේද? ඒ පිළිබඳව බේකරි හිමියා කලබල වෙන්න ඕනේ නෑ. මම කියන්නේ දැන් මේ කරන්න බෑ පාඩේ පාඩේ කියලා බේකරි හිමියාට තමන් කෑවහගලා තමන් පාඩි නොවන භූමිතෙල් මිල සහ ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් මුහුදු යාමේදී ධීවරීන්ට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි සමස්ත ලංකා පොදු ධීවර සංගමය ප්‍රකාශ කරන්නේ. ඉන්ධන මිල ඉහළ දැමීම ප්‍රධාන වශයෙන් මේ රටේ ධීවර ප්‍රජාවට තමන්ගේ කර්මාන්ත කරගෙන යාමට මරුපහරක් වෙලා තියෙනවා. දැන් සුළුපන්න ධීවර කාර්මිකයෙකුට සාමාන්‍යයෙන් දිනකට භූමිතෙල් ලීටර 50ක් වියදම් වෙනවා. මේ වැය වෙන භූමිතෙල් ලීටර
ලීටර් 50ට මේ රුපියල් 10ක වැඩි වීමත් එක්ක රුපියල් 500ක අමතර පිරිවැයක් දවසට දරන්න සිද්ධ වෙනවා. අද සිට සියලුම සුළුපන්න ධීවර කාර්මිකයන් සූදානම් විය යුතුයි හැම මාසකම අමතර පිරිවැයක් දරන්න රුපියල් 15000ක් ගන්න. එතකොට මේකට කවුද බග කියන්නේ? බහුදින ධීවර යාත්‍රාවකට අමතරව එක් මුහුදු ගමනකට රුපියල් 30000කට අධික 30000ක් 60000ක් අතර මුදලක් අමතර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන පෙරවුම්හල් අසල අදුදැසන දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඉන්ධන මිල ඉහළ යාම ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. පෙට්‍රල් මිල වැඩිවීම තුල වැඩි වෙන්නේ පෙට්‍රල් විතරක් නෙමෙයි. හැම දෙයක් එනවලු ටික. එතකොට හාල් පිටි සීනි තේකොළ මේ හැම දෙයක්ම වැඩි වෙනවා. පිටරට ගිහිලා හොඳට ජීවත් වෙන්න පුළුවන්. රට කාලා දෙන්න ඔක්කොම. බොරු වැඩ බොරු බයිලා ගන්න ඔක්කොම. හෙට වෙනකොට තාම මොන වැඩි වෙද නැද්ද? අපි හිතා ගන්න බෑ මොකද්ද මේ ක්‍රම වේදේ කියලා හිතා ගන්න බැරි කමක් අපිට තියෙන්නේ. ඔව් ඉතින් සපද කියලා විතර යන්න දෙන්නේ. ඇයි? මොනවා යන්න දෙන්නේ? වෙන මොකුත් යන්න දෙයක් නැහැ ඉතින් එච්චර යන්න. තදෙක්වත් තරි කියන්නේ කාකෙන්ද කන්න නැතුව ගියා. අඩු මහයරක රුපියල් 100කටවත් අපල දුවන්න සිද්ධ වෙනවා දැන් මේ जनाधि කොරෝනා බේත් ගෙන්න ඕනේ මල්ලියා කතා කරන්න කියත් මල්ලියා මල පයින්නවා කතා කරලා වැඩක් නැහැ මල්ලියා ආසරණ වෙනවා නේ නම් මේ මොකද කරොත් එමේ අපි කොහොමද මේවා ජීවත් වෙන්නේ 69 ලක්ෂයට ස්තුති කරනවා රාජපක්ෂල නැති කරාට තවත් වැඩි වෙන්න ඕනේ 200 කරන්න ඕනේ මේක එතකොට තමයි අපේ මිනිසුන්ට තේරෙන්නේ මේ ඉන්නේ මේ නිකන් ගහන තෙල් ටික නමත්තන්න ඕනේ මන් දියුන්නේ උන් ඔක්කොම බිනටනේ ගහන්නේ අපි සල්ලි වලටනේ ගහන්නේ දැන් සැපද කියලා තමයි අහන්න දෙන්නේ විශ්වක වැඩුණත් දැන් ගහන්න තෙල් නැහැ මේ මැරෙන්න තමයි වෙන්නේ මේ හංගා ගන්න වෙනවා ජනවාරි මාසෙන් පස්සේ මේ කර්ම වෙලාව තමයි ඉති අපිනේ දුන්නේ ඒකෙන් අපි විඳවනවා ඉති තව අවුරුද්දයක් විතර යනකම් ඉතින් ලංකාවේ හැම තමයි දුවන්නේ කරන්නේ නැහැ ඉතින් ඉන්න රටක් නෙහෙව්වේ එතකොට ඉතින් මිනිස්සු නැතිනට ගමන්නේ රට තමයි ඕනන්නේ හොඳරම කරලා තින්නේ ඉතින් කතා කරලා වැඩන්නේ හරි මේම ගියා නම් අපිට ලංකා ඉන්නේ පිට රට තමයි දුවන්න වෙන්නේ මේ දෙගොල්ලන්ට මේක කරන් යන්න බෑ මේ අලුත් මේ ඉසුඳු මොකට යන්න ඕනේ රට ඉවරයි දුකයි මේ වෙන දේ ගැන රටට වෙන දේ ගැන අපි ඔක්කොමල්ලා මේකට වග කියන්න ඕනේ මොකද අපි තමයි මේ නායකවංග පත් කරලා තියෙන්නේ අපි ඉල්ලන් කරන මේ අතර භූමි තෙල් පොලිම්ද අද දින මෙලෙස දක්නට ලැබුණා. භූමි තෙල් ගියාද? වැඩි වුණානේ බලන්නකෝ. ඒකනේ 100කින්ද? 10කින් වැඩි වුණා. හොඳයිද? හොඳනම හොඳයි. ජනතාවට දුක දායි තේවා දාමු. සතුටු නැවයි මිනිස්සු මැරෙන්න වෙන්නේ සතුටු. අර පෙට්‍රෝල් එමෙතියකෝ පෙට්‍රෝල් එමෙතියක් වුණේ මේ ගණන් ඉස්සන්ලි ඉස්සලා කියනයි කියලා ඉන්නවද කියලා පොඩක් කණ්ඩ රජයේ බයිට් නෙමෙයි ඉතින් ගල් වලින් දාන්න දෙතෙන් ඉතින් ඕවලේ රා 12ට ලිදිය ගණන් ඉඳලා කට්ටිය ගණන් වැඩි කරලා නම් මිනිස්සු මොනවද කරන්නේ මෙතනට ඇවිල්ලා මොන බම්බු රජද මේක ඇවිල්ලා නේද රා එකක් කියනවා උදේ එකක් කියනවා දවල් එකක් කියනවා මොනවද කියන්නේ මාත්‍යා බේනවනේ පොටිල්ලා නැලවෙන වැඩි දැක් අවතුවාද මේ වැඩි කරලා මිනිස්සු පෝලිං වල දුක් විඳිනවා ඉන්ධන මිල ඉහළ දැමීම සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් මංගල සම වීර මැතිතුමා මිල සූත්‍රය කියනකොට ඒකට බැන්නා. හැබැයි අද 104කින් බොර තෙල් බැරලයක් අඩු වෙලා තියෙනවා. ඒකට මොකද ආණ්ඩුව කියන්නේ? මේ පල්ලිය ගන්න ජනතාවගෙන්. දැන් සපුගස් කන්ද බලන්න. ආයි හෙට අනිද්දා වහන්න යන්නේ. මේ තෙල් වල මිල හුඟක් ඉහළට නැගෙනකොට ලංකාවට ගිය තෙල් වල මිල වැඩි වෙන්නේ ඕන. තෙල් අවශ්‍යම මිනිස්සුන්ට අඩු ආදායම් ලබන අවශ්‍යම තෙල් ප්‍රමාණය ලබා දෙන කූපන් ක්‍රමයක් දැන්. කූපන් ක්‍රමයක් කරා භාවිතය නියමනය කිරීම අපි ගති උතුම් ආවතේ ගියා මා හිතනවා. කොහමද අපේ නෝනලා ටික කිරිබත් කාපු වැඩි? අම්මා කොණ්ඩ දාගෙන නටාගෙන මගේ අම්මේ සක්විති රජුරෝ පහල වුණා වගේ. දැන් කොහොමද? මේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිල වැඩිලා තියෙන හැමදැනම අවුරුදු ගණනාවකින් මේ ඇතිලා තියෙන තත්වයක් අපි දන්නවා අපිට අමාරු කාලයක් අකමැත්තෙන් උනත් අමාරු තීන්දුව తీරන ගන්න වෙනවා ගෝඨාභයට හොයවා රාජපක්ෂලාට ගෑවුණු එකටවත් ඡන්දෙ දෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න මොකද අද රට හාලා තියෙන්නේ ඒ නිසා නියත වශයෙන්ම ලෑස්ති වෙන්න 2022 වසරේ මේ ආණ්ඩුව ගහලා ගෙදර යනවා කියන එක මම මතක් කරනවා මේ අවස්ථාවට බාර
තෙල්මිල වැඩි කිරීමේදී වැඩි ආදායම් තියන අයගේ පාවිච්චි කරන වාහන වලට වැඩිමොත් ඒ වගේම සාමාන්‍ය ජනතාවට සහනයක් කරන විදිහට තමයි වැඩි කරලා තියෙන්නේ. ඒක තාම හොඳ දෙයක්. ලංකාවේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල පෙට්‍රල් වලට ඩීසල් වලට ආණ්ඩුව දීලා තියෙනවා. අද ලංකාවේ මෝටර් සයිකල් තියෙනවා 136ක්. ත්‍රී රෝද රථ තියෙනවා 120ක් විතර. පුංචි කාර් තියෙනවා තවත් ඒහා සමාන ප්‍රමාණයක්. මේවා පාවිච්චි කරන්නේ පොඩි මිනිස්සු. ඒවට ගහන්නේ පෙට්‍රල්. කියන වාතාවරණය දන්නවා. ආර්ථික වශයෙන් අපේ ලෝකයේම විශාල අර්බුදයක ඉන්නේ. ඒ අතරෙදී ප්‍රධාන වශයෙන් අපේ විදේශ විනිමය අපිට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ලෝක බොරතෙල් මිල ඉහළ යනවා. තමුන්ගේ බඩට යන්න කලින් හිර වෙන්න ඕනේ මිනිස්සුන්ට. යකෝ මම මෙහෙම කෑවට මට ඡන්දෙ දීපු මිනිස්සු කනවැද්ද කියලා නිකමඩවත් හිතෙන්නේ නැතුව ඇති මේ මිනිස්සු. මහපාරේ මංකොල්ල ගෑම් වැඩි වෙයි, අපරාධ වැඩි වෙයි, සමාජ දූෂණ වංචා වර්ධනය වෙයි. මේ තත්ත්වේ රට අරාජික තත්ත්වයකට යෑමක් විදිහට මම දකිනවා. ජාත්‍යන්තරයේ තියෙන තත්ත්වයක් බොරතෙල් මිල වැඩි වීමත් ඒ සියල්ලට සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. අපි දන්නවා මිනිස්සු ජනතාව ඉන්නේ අමාරුවෙන් කියන එක දන්නවා. මේ කටයුත්තට අපිට මූණ දෙන්නම සිද්ධ වෙනවා. ඉතින් අමාරු තමයි. මේකෙදී අපිට ආසර පහින් ගහලා මැද මුරල චින්තනයෙන් මේක ගොඩ දාන්න බෑ. වේදිකාවල හයියෙන් බෙරිහන් දිනලා මේක ගොඩ දාන්න බෑ. ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන වැඩපිළිවෙල කරා තමයි මේක මම කරන්න පුළුවන්. මේ වර්තමාන ආණ්ඩුව පෙට්‍රල් ලීටරේ මිල රුපියල් 20කින් වැඩි කරා. සුපර් ඩීසල් ලීටරේක මිල රුපියල් 15කින් වැඩි කරා. ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩි කරා. භූමි තෙල් ලීටරේ රුපියල් 10කින් වැඩි කරා. දැන් මේ එන්නේ සෞභාග්‍ය. අභාග්‍ය ජනතාවට කැඳවලා පාලකයා හොඳට සුරසැප විඳින රටක් බවට මේක පත් වෙලා තියෙනවා. ලංකා කනිද තෙල් නීතිගත සංස්ථාව මේ සංකේවත්වත් කරන මේ සංකේතය ගිනි හුලක් අරගෙන දුවගෙන යන පුජ්‍යලයාගේ සංකේතය මෙන්න මේ විදියට වෙනස් විය යුතුයි කියලා තමයි අපිට හිතෙන්නේ. මම හිතන මේ පින්තූරේ ඉන්නේ ගම්මන්පිල මහත්තයා. ගම්මන්පිල මහත්තයා නිර්වතින් මේ ගිනි හුලත් අරගෙන අද රට පුරාම ගිනි තියාගෙන දුවන දර්ශනය තමයි මේ සංකේතයෙන් පෙන්වන්නේ. ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් එකක් දෙකක් වෙනකොට හැමෝටම තේරුණා මේ ගෑස් වල වෙනසක් නිසා සිද්ධ වෙනවා කියලා. ඒත් ඒ ගැන කියන්න ඇමතිවරු මේ පිළිබඳව සොයන ආයතන සහ බලධාරීන් ඉදිරියට ආවේ නැහැ. ගෑස් පිපිරින්න අරන් මාස 3ක් ගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී දැන් ඒ බව තහවුරු වී තිබෙනවා. ගෑස් ආශ්‍රිත සිදුවීම් සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව අද ප්‍රථම වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ගෑස් සංවිතියේ වෙනසක් නිසා පිපිරීම් සහ ගිනි ගැනීම් සිදුව ඇති බවයි. මාසයකට වැඩි කාලයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයිනපුරා ප්‍රදේශ රැසකින් වාර්තා වුණා. මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක්ද පත් කළා. කමිටුවේ අවසන් වාර්තාව ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. අද දින එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ සමාගම් නිකුත් කළ ගෑස්වල සංයුතියේ වෙනසක් හේතුවෙන් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයිනපුරා වාර්තා වූ බවයි. කමිටුව එය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රථම වතාවටයි. අපිට නිරීක්ෂණය කරනකොට අපි දැක්ක කරුණක් තමයි පසුගිය කාලය තුළ සංවිතිය යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඒ ප්‍රමිතියේ සඳහන් වෙන කරුණු අනුව ඒකේ සංවිතිය සඳහන් වෙලා නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒකේ තියෙන පීඩනයත් වැඩිපුරම බලපාන මේ පීඩනය කියන එක. සංවිතිය එක්කෙන පීඩනය. ඒක පීඩනයේ තියෙන්නේ ප්‍රොපේන් 100%ක් තිබ්බත් ඒ පීඩනය ප්‍රමාණවත් කියන එක තමයි තියෙන්නේ. ඇත්තටම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දැන් අපි ස්ටෑන්ඩඩ් එකක් තිබ්බට වැඩක් නැහැ. ඒක නියාමනය නොවනවා නම්. ඒක පැහැදිලිව අපි සමහර අය මේක දන්නේ නැහැ. නමුත් ඒක දැනගත යුතුයි ස්ටෑන්ඩඩ් එකක් නියාමනය විය යුතුයි. ඒත් මේ සමාගම් ඇත්තටම ඔවුන්ගේ යම් ස්පෙසිෆිකේෂන් ටිකක් ඔවුන් තියාගෙන ඉන්නවා. මොකද අතන නියාමනය කියන එක අඩුපාඩු නිසා ඔවුන් තියාගෙන ඉන්න ඔවුන්ගේ සම් සීමාවක් තියෙනවා. අපි සාමාන්‍ය දැන් සමාජයේ ප්‍රොපේන් වැඩිවීම කියන එක තමයි හැම එක්කෙනම කතා කරන්නේ. ඒතර ප්‍රොපේන් සාමාන්‍යයෙන් වේට් පර්සන්ට් කියලා කියනවා. අනිත් පැත්තට කියනවා මෝල් පර්සන්ට් කියලා. එතකොට වේට් පර්සන්ට් එකකින් ගත්තොත් ඔවුන් තුල තියෙන ඒ ස්පෙසිෆිකේෂන් එකේ ඔවුන් 40% දක්වා එක ලව් කරලා තියෙනවා. එතකොට ඔවුන් ඒ අතර හිටිය විදිය අපිට පේනවා. අපි අවුරුදු දෙකක කාලයක් තුල ඔවුන්ගේ ඒ දත්ත පරීක්ෂා කරා යම් යම් අවස්ථාවල වැඩිවීම සිදු වෙලා තියෙනවා. නමුත් අපි නිරීක්ෂණය කරා මේ මෑත කාලය තුල යම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඇත්තටම මේක 40%කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. මූලික හේතුව හැටියට අපි රිපෝට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒතුව සංගීතයේ සිදු වෙන වෙනස් වීම. සංගීත සිදු වෙන වෙනස් වීමත් සමග ඇතිවෙන අනිකුත් කරුණු තමයි අවසානයේ මේ අනුතුරු වලට හේතු වෙන්නේ කියන එක තමයි අපේ වාර්තාවේ ප්‍රධාන ලක්ෂණ කරලා තියෙන්නේ. ඊළඟට හොයාගෙන යනකොට අපි දැක්ක දේ තමයි අනුතුරු ඇති කොටස් ස්පෙෂලි රෙගුලේටරි සහ අනතුරු කොටස් වලත් පැහැදිලිව අපි දැක්ක දෙයක් තමයි නියමිත ප්‍රමිතියේ ප්‍රශ්නයක් හා නියාමනයේ ප්‍රශ්නයක්. අපි දැක්ක ඇත්තටම ඒ පැත්තත් නියාමනය වෙලා නැහැ. ඒත් මේ නිර්දේශවල අපි ඇත්තටම මේ නිර්දේශ
තියෙනවා ඉස්සල්ලාම අපි මේක දුන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට අපි නිර්දේශ හයක් දීලා තියෙනවා කිහිපයක් කිව්වොත් පළවෙනි එක තමයි ආනයනික හෝ දේශීය නිෂ්පාදිත ගෑස් සිලින්ඩර් හිස් කපාටා රෙගියුලේටර් සතා SLS ලාංඡනය අනිවාර්ය කිරීම ඊළඟට අපි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව එතුමාගේ දෙපාර්තමේන්තුව අපි එක නිර්දේශයක් දීලා තියෙනවා අපි ලිට්‍රෝ ලංකා පෞද්ගලික ආයතනයට නිර්දේශ ලබා දීලා තියෙනවා එක නිර්දේශයක් මත දැක්වීමත් ක්‍රියාත්මකයි මහජන උපයෝගිතා කුමසින් සභාව මගින් නිර්දේශ ද්‍රව කලාපයේ උපරිම ප්‍රපෝන් ප්‍රතිශතය පාරිවා දැල් ලෙස සිලින්ඩරේ මත මුද්‍රණය කිරීම දැන්ටත් ඒක ගරු අධිකරණ නියෝගයක් යටතේ ක්‍රියාත්මක වෙනවා එකම අපි සිලින්ඩර් මාරු කිරීම වසර පහ පහකට වරක් කපාට මාරු කිරීම ඒ බල තහවුරු කිරීම ඒ සඳහා මාරු කළ දිනය හා සිලින්ඩරේ සීරියල් අංකය ඇතුළු අදාළ වාර්තා තබා ගැනීම සියලුම කටයුතු ආරම්භ ප්‍රති තත්ත්වපාල සැලසුම සකස් කොට ඒ අනුව තත්ත්වපාල ආරක්ෂා කටයුතු සිදු කිරීම අපි දැක්ක අඩුපාඩුව සම්පූර්ණ කිරීමේ නිර්දේශ රජී වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සිය ගැටළු වලට මෙතෙක් විසඳුම් නොලැබීම නිසා බවයි රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. රට තුළ පවතින වසංගත තත්ත්වයේ හමුවේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති මෙම වර්ජනය ගැන කනගාටු වන බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. වෛද්‍යවරුන්ගේ මේ වර්ජන නිසා රට පුරා රෝගීන් පත් වුනේ දැඩි අසීරුතාවයකටයි. ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. මේ හේතුවෙන් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. පිටින් බේඩ් ගන්න තල්ලි නැහනේ අපේ ඇත්තේ. කන්නත් නැ, උදේ කන්න නැ. ඉතින් හෙට දවසේ ගියාම ඒ පොලිමේ එතනට ගියා. මම නේද අනුරාධපුරේ ඉඳලා. ඊය ආපු ගමන්නේ. දොස්තරලා ඉන්නේ දේශපාලනය කරන්න නෙවෙයිනේ. ඒගොල්ලන්ට දෙන්නේ ලෙඩ බලා ගන්න. ඒ නිසා දේශපාලනය කරන දොස්තරලා ඒවා කරගත්තා වේ. අනිත් අය ඉතින් මේ ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ. ඒ ගැන ඉතින් මොනවා කියන්නද? එයාලා කැයට උර දෙවල ඉල්ල ගන්න එකට ඉතින් ස්ට්‍රයික් කරන දුප්පත් අයිස මිනිස්සු ඉතින් අසරද? මේ ගියටින් මාත් අපිට මැරෙන්න තමයි වෙන්නේ. බීට් පොදක් නැ, කුකුත් නැ, කණ්ඩ නැ, බොණ්ඩ නැ. කොහොම වෙලා තියෙන්නේ මිනිසුන් මැරෙන්න වෙනවද? අපිම පත් කරගත්ත ආණ්ඩුව අපිට බොහොම හොඳයි මාත් කරපු වැඩේ. කරන්න දෙයක් නැ, මේ අපේ අවසානේ තමයි දෙන්නේ දුප්පත් මිනිහට තැනක් නැහැ රටේ. කොයි පැත්තෙන් ගහුවා එලෝ එලෝ ගහන එකනේ කරන්නේ. ඒක තමයි ඉතින් අපි අපි දුප්පත් අයනේ. අපි ඉතින් ප්‍රයිවට් බෙහෙත් ගන්න තමයි ඒකයි බෙහෙත් ගන්න ආවේ. ඉතින් අර බෙහෙත් දෙන්නේ නැතිලු. කෙසේ වෙතත් රජයේ වෛද්‍යවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළත් රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරන ආකාරය දක්නට ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි විසඳුම් ලබා දෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව తీරන හිඳ තමයි රෝගීන් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක යහමකට ගන්න නම් වැඩ වර්ජනය දිගටම කරගෙන යන්න. වැඩ වර්ජනය නවත්තනවද නැද්ද කියන එක තීරණය කළ හැකි අපිට නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම්‍යශීලී වෙන්නේ කවදද? එදා වෙනකම් වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. මේ අතර ව්‍යාජ ඉල්ලීම් ඉල්ලමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරන්නේ. දැන් ඊයේ සංගීත වැඩවර්ජනයක් කරා එක හේතුවකට. අද වෙද්දි හේතු හතක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ බොරු ව්‍යාජ ඉල්ලීම් දාගෙන ප්‍රධානම ඉල්ලීම මොකද්ද? මුල්පත් වීම ලබන වෛද්‍යවරු 500 ගානකට ඒගොල්ලගේ අවසරයක් නැත්තම් මාරු මණ්ඩලයේ අවසරයක් නැත්තම් අදහස් විමසන්න කීතරව දාලා කියලා මාත් තමන් වෙන ලොක්කො කෙරුමෝ කියලා පෙන්න ගන්න දඟලන දැඟලිල්ලක අසාර්ථකත්වයක් හමුවේ මේ කරන ස්ට්‍රයික් එක. මේ කරන වැඩවර්ජනය ඇවිල්ලා තමන්ගේ ආධිපත්‍ය රැක ගැනීම. මෙවැනි අවස්ථාවක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම පිළිබඳව කනගාටු වන බවයි රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍යවරු
වැඩ වර්ජන ඉක්මනටම ඉවර කරලා මගේ සේවයට එයි කියලා මුකියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විදිහට කටයුතු කරනවා ඉදිරියේ. ජනගහට වෙනවා හැම දිනෙකම මේ වගේ අවස්ථාවක වැඩ වර්ජනයකට එළඹීම ගැන. අපි ඉල්ලා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉක්මනටම මේක අපි කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් විසඳගමු කියලා අපි හිතනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීනුත් ඒ වෙනුවෙන් අම්මශීලී වෙයි කියලා ලේකම්තුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්. ඔබතුමා සාකච්ඡාවට ආරාධනා කරලා දෙන්නද කොහොමද ඒ පිළිබඳව? ඔව් ඇත්තටම සෞඛ්‍ය ලේකම්වරයාට අප උපදෙස් ලබා දීලා उत्सव समय पशु मिराट कोविड रोगी वेडिवीमे पवतीन बव श्रीलंका वैद्य संगमे सभापति विशेषज्ञ वैद्य पद्मा गुणरत्न महात्म्य पवसनवा ओमिक्रोन प्रभेद लंका पेतिरियामे पवतीन बवटाय अय अणु अंगवाणे दैन कोविड पिलिबंद सविस्तर वार्ता ओमिक्रोन वायरस प्रभेदय आसादित पूत्कलीन मेरटिन तहोरुवीमत समग एलमेन उत्सव समयन पासु कोविड आसादितेन वेडिवी हेकी बबट श्रीलंका वैद्य संगमे सभापतिनी विशेषज्ञ वैद्य पद्मा गुणरत्न महात्मिये पवसनवा इतर अपे प्रधानम प्रभेदय ओमिक्रोन द कियान अपिट दन्ने नह नमुत ओमिक्रोन प्रभेदय डेल्टा प्रभेदयट वडा 70 गुणयकट वडा वेगेन पतिरेन बव मे वेनकोट सनाथ करला तियेनवा इतिन अपिट ओमिक्रोन प्रभेदय पतिरेन बवट इतामत पहदिली මොකද මෙච්චර කාල සිද්ධ වෙච්ච දේවල් හැම එකම අපි මුලදි හිතුවා උනාට මූලිකවම මේ රෝගය මේ පළාතට එන්නේ නැහැ අපිට ප්‍රතිශක්තිය තියෙනවා එහෙම කියලා හිතුවා උනාට ඒ කිසිම දෙයක් උනේ නැහැ. ඉතින් ඒ වගේ මේ ඔමික්‍රෝන් ප්‍රභේදයත් ලංකාවට ඇවිල්ලා ඒ පැතිරෙනවා කියන එකට ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕන සිද්ධාන්තයක් විදිහටයි අපි දකින්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැමිණීම කියන මේ දෙක මත අපිට අවුරුද්දෙන් පස්සේ රෝගීන් වැඩිවීමක් අපි බලාපොරොත්තු විය යුතුයි. ඉතින් ඒක අවම කර ගැනීමට අපි මෝම අපි අපින් කල යුතු ඒ යුතුකම ඉෂ්ට කළ යුතුය. මේ අතර එළමෙන උත්සව සමයේදී කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් පවතින බවටයි ලෝක සෞඛ්‍ය විශේෂඥින්ද අනුතුරු අඟවන්නේ. ඒ අනුව ලෝක පුරෝකතනින් සැබෑවීමට ඉඩ නොදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ කාල සීමාව තුළ ඉතාමත් තීරණාත්මකයි මේ කාල සීමාව ලෝකේ පුරාම පුරෝකතන තියෙනවා මේ උත්සව සමයත් එක්ක රෝගීන් වැඩිවීම ගැන බලාපොරොත්තු වෙනවා විවිධ ප්‍රශ්න මතුවේ කියන බලාපොරොත්තු ඇති වෙනවා පුරෝකතන කරලා තියෙනවා මේ සියල්ල ගැන සැලකනකොට අපිට ලොකු වගකීමක් තියෙනවා එවැනි පුරෝකතනයක් සැබෑවෙන්නත් බලා නොසිට අපිට අපේ යුතුයකම් ඉෂ්ට කරොත් අපේ වගකීම් ඉෂ්ට කරොත් මං හිතනවා අපිට ඉදිරි සතිකීපය තුළින් පසුව ඔය කියන පුරෝකතන සැබෑ නොවන ලෙස කටයුතු කරන්න හැකියාව ලැබේ කියලා උත්සව සමයේ තීව්‍රතම අවස්ථාවට මේ වෙනකොට ළඟා වෙනවා නව පාසල් වාරයක් ඉදිරියේදී ආරම්භ වෙනවා මේ සියලු කාල සීමාවන් තුළ සෞඛ්‍ය පුරුදු උපරිමයට ක්‍රියාත්මක කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ अमेरिकावे ओमिक्रोन आसादित पलमु मरणय अद वार्ता वुना डेल्टा प्रभेदयट सापेक्षव ओमिक्रोन वैरस सीक्रीन व्याप्तवन बवट लोक सौख्य संविधानय अनुतुरु अंगवनवा ओमिक्रोन आसादितिन्गे इहलयाम हमुवे वार्षिकव पवत्वीमट नियमित डावोस लोक आर्थिक संसदय अत्तिटुवा एति बवयि वार्ता वन्ने दैन लोक कोविड तत्वय ओमिक्रोन प्रभेदय डेल्टा वायरस वडा सीग्रेन व्याप्त वन बवट लोक सौख्य संविधान अनतुरु अंगवनवा ए अणु एन्नत्करणेट लक्वु हो कोविड आसादितव सुवय लबू पुद्गलिन अतरद वायरसय आसादितवीमे प्रवणतावक पवतिन बवाई एम संविधानय प्रकाश कले मे अतर आसादितिन्गे इहलयाम हमुवे सौख्य पद्धतिय अडालविय हेकी बवट लोक सौख्य संविधानय प्रधान विद्याज्ञ सौम्य स्वामिनाथन पवसनवा ओमिक्रोन आसादितिन्गे इहलयाम हमुवे वार्षिकव पवत्वीमट नियमित डावोस लोक आर्थिक संसदय अत्तिटुवीमट तीरणय कर तिबेनवा एय लबन वसरे जनवरी मस पवत्वीमट सलसुम कर तिबुना पसुगिय वसरेद कोविड वायरस हेतुवेन डावोस समुलुव कल्दमीमट सिदुवुना सीक्रेन व्याप्त वन ओमिक्रोन नव वायरस प्रभेदय हमुवे न्यूयॉर्क उत्सव समय तुल संचरण सीमावान नवत पेनवीमट तीरणय कर तिबेनवा ए अणुव प्रजा संप्रेषणय सहित प्रदेशवल वैरस आसादितीन दिगुण वेमिन पवतिन बवट पसुगियदा लोक सौख्य संविधानय अनतुरु एंगवुवा ओमिक्रोन आसादित पलमु मरणय अमेरिका एक्सत् जनपदे टेक्सास प्रांतयेन वार्ता वी तिबेनवा ओमिक्रोन अमेरिका एक्सत् जनपदे प्रमुख कोविड प्रभेदय बवट पत्व एति बव एरट रोगपालन सह वेलक्वीमे मध्यस्थानय प्रकाश करनवा
ඒ අනුව එක්සත් ජනපදයේ නව ආසාදිතයන්ගෙන් 73.2% ඔමික්‍රෝන් ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා. පසුගිය සතිය තුළ සිදු කළ රෝගීන්ගේ ඥාන විශ්ලේෂණයෙන් අනතුරුව මේ බව තහවුරු වූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. බේරිවෙවේ පවිත්‍රතාකරණය අද ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන යටතේ ආධාරකයේ මත රැඳ වූ පැල සහිත පාවින තෙත්බිම් දහසක් බේරිවෙව මැදට මුදා කිරීම සිදු කෙරුණා. අවිධිමත් නාගරීකරණය කොළඹ නගරය තුල පිහිටි අපචල වාහිනී පද්ධතිය නිසලස යවත්කාලීන නවීම හේතුවෙන් බේරිවෙව අපවිත්‍ර වී තිබෙනවා. එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් MRWD සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවින තෙත්බිම් වැඩසටහන අත්හදා බලා තිබෙනවා. PVC බට, උණ බට, ෆෝම් මෙට්ට පාවින ආධාරක ලෙස යොදා ගනිමින් කැනාස්, සැවැත්තරස් සහ හෙලිකොනිය වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පර්යේෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙනවා. පාවින තෙත්බිම්වල අන්තර්ගත ශාකමගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරා ගැනීම සිදුවෙනවා. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවීන් සඳහා වාසස්ථාන සැපයීමෙන් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදුවෙනවා. ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයක්. බේරිවෙව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳ වූ පැල සහිත පාවින තෙත්බිම් දහසක් වැව මැදට මුදා හැරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණා. මෙතර කලපේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩ්‍රූස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ පසුරේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළේ. චීන කාබනික පොහොර ගනුදෙනුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව අද අල්ලස් කොමිසමට ලිපියක් බාර දුන්නා. මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළේ චීන පොහොර නැවත මුදල් ලබා දෙන්නේ ප්‍රමිතිනුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි. රටේ ගොවි ජනතාවට තවමත් සෑහීමකට පත්විය නොහැකි පොහොර ගැටලුව දිනෙන් දින විවිධ මාතෘකා නිර්මාණය කරනවා. මේ නිසා වී ඇතුළු සමස්ත භෝග වගාවටම මේවන විට සිදුවැත්තේ විශාල හානියක්. රසායනිකද කාබනිකද කියන සංකීර්ණ ගැටලුවට විසඳුම් ලබා දීමට අදාළ නිලධාරීන් බලධාරීන් තවමත් කටයුතු නොකරන්නේ ඇයිදැයි රටටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. චීනෙන් ආනයනය කළ කාබනික පොහොර නැවත් දැන් චීනෙට ගියා. නමුත් ඒ වෙනුවට ගොවින්ට දෙන්නේ මොනවද කියලා තවමත් හරියරන්න කෘෂිකර්ම ඇමතිවරය ඇතුළු නිලධාරීන් සමත් වෙලා නැහැ. ඒ අතරේ හිසේ ඇම්මට කොට්ට මාරු කළා වගේ ලබා දුන් දියර පොහොරත් පුපුරනවා. ඒ වගේම ගොවින් එම දියර පොහොර ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මේ අතර චීන කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව අද අල්ලස් කොමිසමට ලිපියක් බාර දුන්නා. මේ ආණ්ඩුව ගොවි ජනතාව පත් කරගත්තේ ගොවි ජනතාවට ආණ්ඩුවක් නම් මේ සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ මහින්දානන්ද අමාත්‍යවරයා තමයි. එයාට ගැලවෙන්න බෑ. මේ ඉතිහාසයේ පහළ වෙච්ච කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් ඉතාමත්ම අසාර්ථකම කැබිනට් ඇමතිවරයා මහින්දානන්ද අමාත්‍යවරයා. මහින්දානන්ද අමාත්‍යවරයා මේකේ වගකීම අරගෙන ඉල්ලාස් දෙන්න ඕනේ. බාහුවලෙන් මුකරි බලෙන් මේක කරන්න බෑ. මම අභියෝග කරනවා මහින්දානන්ද අමාත්‍යවරයාට. පුළුවන් නම් මේ දෙවෙනි වරම අභියෝග කරන්නේ මේ පොහොර සම්බන්ධයෙන් සජීවී රූපවාහිනී සංවාදයකට එන්න. අපි ළඟ සියලු වාර්තා තියෙන නැතුව නෙමෙයි මේ කතා කරන්නේ. පොහොර ගනුදෙනුවේ තින්න රජතුන් කට්ටුවක් මේ ඔක්කොම ගජ මිතුරෝ. චීන සමාගමෙන් ලැබුණු ආරංචි අනුව නම් මේ පොහොර මෙට්‍රික් ටොන් එකට ඩොලර් 100ක් කමිෂන් එකක් ඉල්ලලා තියෙනවා. මෙට්‍රික් ටොන් 98000ක් මුළු වෙනවම බලන්න කොච්චරද ප්‍රමාණය කියලා. මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කළේ චීන කාබනික පොහොර නැවත මුදල් ගෙවන්නේ ප්‍රමිතියෙන්ුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි. ඩොලර් මිලියන 6.7% ප්‍රමාණය ගෙවීමට තීන්දුව අරගන්නට පස්වලේ සකස් වෙන්නේ මේ හා සම්බන්ධ අධිකරණමේ කටයුත්තක් පැවතුණා. එම අධිකරණමේ කටයුත්තේට අදාළව නීතිපත්තුමන් විසින් ලබා දුන් පැහැදිලි කිරීමක් සහ ඔහුගේ මග පෙන්වීම යටතේ මේ තීන්දුව ගන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරේ. එහිදී මේ පාර්ශ්ව දෙකෙහිම කරුණු සලකා
බැලීමෙන් පසුව දැනට ශ්‍රී ලංකාව විසින් එම නැවට ගෙවිය යුතුව තිබෙන 6.7 ඩොලර් මිලියන 6.7ක මුදල ගෙවීමට තීන්දුව කරන ලද්දේ නැවත ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූල වන පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි යටතේ පොහොර අර්බුදයේ හමුවේ එළවලු මිල ගණන් මේවන විට අහස උසට ඉහළ ගිහින් අවසන්. අදවන විට වෙළඳපොලේ සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 500 සීමාව ඉක්මවා යමින් තිබෙනවා. මේ බණ්ඩාරවෙල සතිපොලේ අද පැවති එළවලු වල මිල ගණන් 75ක් 80ක් විතර ප්‍රමාණයක් වෙළඳපොලට පැමිණෙන එළවලු අඩුවීමක් තියෙනවා. අඩුවීමකට දැන්ට තියෙන්නේ තක්කාලි රුපියල් 230ක විතර අඩුවීමක් වෙලා තියෙනවා. මාළු මිරිස් රුපියල් 600, අම්මිරිස් මිලයි අම්මිරිස් රුපියල් 750ට වගේ විකිණීම තත්ත්වයක් තියෙනවාද බණ්ඩාර වෙළඳපොලේ. ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂය කරන කාර්යභාරයට කිසිවෙකුටත් ලංවිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රජගෙදර සිටිය යුත්තේ පාලකයින් නොව ජනතාව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. අවුරුදු 70ක් තිස්සේ හැමෝම විපක්ෂයේ ඉන්නකොට කරේ මොකක්ද? අපි ආවොත් හොඳටම කරනවායි කියලා කිව්වා. දැන් ඉන්න අයත් කියන හොඳටම කරනවායි කියලා. නමුත් විපක්ෂය කියන්නේ මොකක්ද? පත්‍රිකා ගහනවා, ප්‍රතිපත්ති ප්‍රකාශන ගහනවා, සම්මන්ත්‍රණ තියනවා, සම්දර්ශන තියනවා. ඒක තමයි ඉතිහාසයේ පුරාවටම වුණේ. අදටත් වෙන්නේ ඒකයි. එහෙම කරලා කොළ කෑල්ලකින් දෙනවා, කතාවකින් දෙනවා බලාපොරොත්තුව. අපි ආවොත් හොඳටම කරන්නම් මෙන්න මෙහෙම කියලා. නමුත් අපි ඒකෙන් බැහැර වෙලා තියෙනවා. අපිත් කියනවා අපි ආවොත් හොඳටම කරනවායි කියලා. හැබැයි අපි ආවොත් හොඳටම කරන එක විපක්ෂී ඉඳගෙන ඔප්පු කරලා තියෙනවා. මම ආණ්ඩුවේ හිටියනම් මම කවදාවත් මේ රටේ ජනතාව දුකටපත් කරන්නේ නැහැ. කවදාවත් බඩගින්නේ තියන්නේ නැහැ. කවදාවත් පොලිමේ තියන්නේ නැහැ. කවදාවත් අම්මලා හූල්ල හූල්ල කිරිපිටි හොයාගෙන යන්නේ නැහැ සතුසට. අපි දේශපාලඥයෝ හැටියට කියනවා ආයු බොහෝ වේවා මහ ජනතාවනිනි කියලා. දැන් මේ රට යන්නේ අනිත් පැත්තටනේ. ආයු බොහෝ වේවා මහරජාණෙනි කියලා. එහෙම නෙවෙයි වෙන්න ඕන. මේක වෙන්න ඕන ආයු බොහෝ වේවා මහ ජනතාවනි. කවුරු මොන විවේචන කරත් අපි පිළිබඳව කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ අපිට ජනතා සේවයේ පැත්තේ. රජගෙදර ඉන්න ඕනේ මේ රටේ ජනතාව. පාලකයෝ නෙවෙයි. ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඇගේම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ඇයට බත්තර මුල්ලෙන් පර්චස් 9.6ක බිම් කොටසක් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ. ඒ අතුරු තවත් කැබිනට් තීරණ කිහිපයක් දැන්. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීපු යොවුන් ගායිකාව යොහානි දිලෝකා ද සිල්වා යොවුන් ගායිකාවට හරියටම 1996 ජාත්‍යන්තරව කීර්තිර පත්වෙච්ච අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පුංචි ඉඩම් කැබලි ලබා දීපු ඒ ස්ථානයේම පර්චස් 9.6ක බිම් කොටසක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණ කරන ලැබුවා. කොරෝනා අර්බුදය හමුවේ පීඩාවටපත් සංචාරක ව්‍යාපාර නියැලෙන හොටල් ඇතුළු නිවෙස්වල අයට සහන ලබා දීම වෙනුවෙන් විදුලි බිල්පත් නැවත ගෙවීම පිළිබඳ සහන කාලය දීර්ඝ කිරීමට කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. විදුලි බිල්පත් ගෙවීම පිළිබඳ සහන කාලයක් ලබා දීමට සංචාරක ඇමතුමන් විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. එහිදී තම යෝජනා කරන විදිය 2021 මාර්තු 1 දින සිට 2023 මාර්තු 1 දින දක්වා අදාළ සහනයන් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා න්‍යෂ්ටික අවි තහනම් කිරීම සඳහා වූ TPNW ගිවිසුම අත්සන් කිරීම ස්වාධීන රාජ්‍යයක් විදිහට ඉතා වැදගත් තීන්දුවක් වශයෙන් මේ මොහොත අපට දැනුම් දෙන්න පුළුවන්. මේ සම්මත කරනු ලැබුවා. මේ සඳහා අත්සන්කරුවන් 86 දෙනෙක් සහ අත්සම් කිරීමට බලාපොරොත්තු වෙන 57ක් රාජ්‍ය දැනට පෙළ ගැහිලා ඉන්නවා. න්‍යෂ්ටික අවි සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක නියලීම සඳහා කිසිවෙකුට සහාය ලබා දීම පවා මේ ගිවිසුමෙන් වළක්වලා තියෙනවා. අර්බුද පිළිබඳ සත්‍ය වසන් කිරීම රටේ දේශපාලන ප්‍රතිපත්තිය වී ඇති බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. සත්‍ය එළිදරව් කරගන්නට උත්සාහ නොකරන්නේ Taman එකට සම්බන්ධ නිසාද? එහෙම සම්බන්ධයක් නැත්නම් ජනාධිපතිතුමාගේවත් රජයේ කිසිම සම්බන්ධයක් නැත්නම් මේ පාස්කු ප්‍රහාරයට ඇයි ඇත්ත එළිදරව් කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්මයා කිව්වනේ ප්‍රසිද්ධියේ කිව්වනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පාස්කු විරුද්ධ ප්‍රහාරයට සම්පූර්ණ වග කියන්න ඕන කියලා. එතකොට CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා මේ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා. අද වෙනකම්
වෙනකම් වෙච්ච දෙයක් නැහැ. දැන් එතකොට මේ CID එක බාරව ඉන්න ඇමතිවරයෙක් ඉන්නවනේ පොලිසිය බාරව. ඒ ඇමතිවරයා ඇවිල්ලා නොයෙකුත් කතන්දර කියනවා. නමුත් අපි කියන්නේ ඔහුට ඒ කතන්දර කීම නවත්තලා මේ CID එකට කියන්න මේ පැමිණිලි විභාග කරන්න. රජයේ දේශපාලන ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ අර්බුද පිළිබඳ සත්‍ය වසන් කිරීම. ඒකේ තියෙන පරමාර්ථය තමයි තමන්ගේ බලය ආරක්ෂා කරගෙන තියාගන්නේ. ඝාතනයට ලක් වෙච්ච මිනිස්සුන්ගේ රුධිරයත් එක්ක කරන විහිළු මේවට දඬුවම් ලැබෙන්නට ඕන. දඬුවම් ලැබෙනවා මේවට. අපි ඒ ගැන විශ්වාසයක් තියෙනවා. දැනුත් අපි ලෑස්ති සමාව දෙන්න. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපිට අපරාධකාරයව පෙන්නන්න. සමාව දෙන්න අපරාධකාරයෙක් ඉන්නိපෙයි. අපේ ගෙදර වත්තෙන් කේල් කනක් කපාගෙන ගියා නම් කවුරු හරි හොරෙක්. ඒ හොරාව පෙන්නන්න ඉපෙයි ඉස්සෙල්ලා. පොලිසියට පැමිණිල්ලක් දැම්මම පොලිසියෙන් එක වග විභාග කරලා මෙන්න මෙයා තමයි හොරා කියලා අපිට ගෙනල්ලා පෙන්නුවාම අනේ මේ මනුස්සය අහිංසකයි. දුප්පත් කණ්ඩ බොණ්ඩ නෑ එහිඳ වෙන්නේ නැති කේල් කෙනෙක් ඇපුවේ ආ සමාව දෙන්නම් කියලා එයා සමාව ඉල්ලන්න ඕනේ. දැන් කවුරුත් සමාව ඉල්ලන්නේ නෑනේ. වැරද්දක් කරපු කෙනෙක් නෑනේ. බෝම්බ ගහපු කෙනෙක් නෑනේ. කුමන්ත්‍රණ කරපු කෙනෙක් නෑනේ. ඉතින් කාටද මේ සමාව දෙන්න කියන්නේ? ඒ මියගිය අයගේ පවුල්වල අයගේ සමාව ඉල්ලන්න. සමාව ඉල්ලුවම සමාව දෙන එක ගැන අපිට පුළුවන් කතා කරන්න. එහෙම නැතුව නත්තල් ළඟයි කියලා සමාව නිකන් අර පාර්සලයක් ඔතලා දෙනවා වගේ එහෙම සිල්ලරට සමාව දෙන්නේ නෑ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කෙරන් ඇන්ඩ්‍රූස් මෙතිනි අතර හමුව පසුකීදා සිදු වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිවංගත සංගීතවේදී සුනිල් පෙරේරා මහතාට පුණ්‍යානුමෝදනා කරමින් පැවති වැඩසටහනකට එක් වුණා. සරුංගලයක් යැවීමට උත්සාහ කළ යාපනයේ ප්‍රදේශයේ තරුණයෙකු එම සරුංගලයත් සමග අහසට ඇදී යන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මෙලෙස පළ කර තිබුණා. තරුණයා මහත් වෙහෙසක් දරා දිවි බේරා ගැනීමට සමත් වී ඇති අතර අදාළ තරුණයා සුළු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. අම්පාර මූලික රෝහලට අවශ්‍යව තිබූ හෘද රෝග ඒකකයට මුල්කල තැබීමේ උත්සවය අද සිදු වුණා. ඒ අමාත්‍ය විමල වීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුකීදා මුලදී පුදුකුඩි ඉරිපු ප්‍රදේශයේදී අවුරුදු 13ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මෙම මරණය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය පියන් නිශාන්ත මහතා මුලදී ප්‍රදේශයේ සංචාරික නිරත වුණා. තමුත්තේගම ගල්වල පාරේ ආරක්ෂිත වැටක් නොමැති ඇල මාර්ගයකට වැටි වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. බම්බර ප්‍රහාරයක් එල්ලවීමෙන් නොටන් බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදී තිදරුපිය. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.